දෙවෙනිදා ඇප දෙනවා කියලා එක්කක එලියට එක්කගෙන කාමරයකට එක්කගෙන ගිහිල්ලා එහෙදි උඹත් මේකට අපිට ඕන එකෙක් කියලා හොඳටම පහර දීලා තියෙනවා ඔහු සමග ඇප ලවාගෙන එලියට ආපු ඒ හිතවතෙක් මට දුරකථනයෙන් කතා කරලා කිව්වා පුතාව එලියට දැම්මේ නැහැ පුතාට හොඳටම පහර දෙනවා මගේ ඉදිරිපිට මගේ අස් ඉදිරිපිට පහර දුන්නා මටත් මොකද්ද වාගේ මොකද අපිත් එක්ක එකට හිටපු සහෝදරයෙක් කියලා නමුත් අපේ ඒ දරුවා මට අදත් කෝල් කරලා කිව්වා ඕනම වෙලාවක අධිකරණයේදී ඇසෙන් දුටු සාක්ෂි ඉදිරිපත් කරන්නට එයා එනවා කියලා ඒ තරමටම කණ්ඩ ටිකක් දෙන්නේ නැහැ ටොයිලට් එකට යන්න දෙන්නේ නැහැ සොපින් කවර් එකට ඒ කටයුතු කරන්න වන්දනාගාර ගතව සිටින සිරකරුවන් 6-7 දෙනෙකුට එක සොපින් එකලු දෙන්නේ එහෙම කියලා හක් කළා අපිට ආරංචිය තියෙනවා සබන් කෑල්ලක් දෙන්න දෙන්නේ නැහැ කණ්ඩ දෙන්නේ නැහැලු වරින් වර කාමරෝලෙන් එළියට අරගෙන අමානුෂික ලෙස ඒ අයට පහර දෙනවලු පහර දීලා දානවලු පැය භාගෙලු එළියට දාන්නේ පැය භාගයක් එළිය අපිට ආරංචිය 90 පැය භාගයක් එළියට දාලා ආය අතුරට දානවලු ඒ වගේම පහර දීලා ගරු ජනාධිපතිතුමනි ඔබතුමාව ජනාධිපතිවරයා වශයෙන් පත් කර ගැනීමට අපි අපි පවුලේ සියලු දෙනාම අප කැප වෙලා ඔබ ඔබතුමාට ඒ කාර්ය ඉෂ්ට කළා ඒ වගේම මාගේ සද්ද විකාශන යන්ත්‍ර පවා ඔබතුමා වෙනුවෙන් නොමිලේ ලබා දෙමින් ඔබ ජනාධිපතිතුමා කරීමට සඳහා අපි ඉතාම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරපු අය එහෙනම් ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාට මතක ඇති එක් වේදිකාවක් තුලදී මගේ පිටට තට්ටු කරලා ඔබතුමා කිව්වා ඔබතුමාට ඔබ ඕනම අවස්ථාවක මාව හමු වෙන්න පුළුවන් මට කතා කරන්න කියලා. නමුත් මම කිසිම දෙයක් ඔබතුමාගෙන් ඉල්ලන්න ආවේ නැහැ. මම ඉල්ලන්නේ මේ අසාධාරණේ. මේ අසාධාරණව සිරගත කරගෙන සිටින අප ලබා දීලා තවත් එක එක නඩු පවරන්න යනවා කියලා අපිට ආරංචි ඒ අපි අහිංසක දරුව මේ සිටින්නේ. ඒ දරුව එදා වේල හොයාගෙන කන පැල්පත්වල සිටින පොල් අතු පැලවල් වල සිටින ඉතාම අහිංසක 200කට අධික පිරිසක් තමයි මේ රඳවගෙන සිටින්නේ මේ අයට කිසිම නඩුවකට සම්බන්ධ වෙන්න අඩු වශයෙන් නීතිඥ ගාස්තුවක් ගෙවා ගන්න බැරි ඒ වාගේ අහිංසක පිරිසකගේ දරුවෝ තමයි ගරු ජනාධිපතිතුමනි මේ රඳවාගෙන සිටින්නේ breaking.lk